ළමයෙකුතුළ සැඟවිලා තිබෙන නිර්මාණශීලිත්වය ලිවීමේ හැකියාව මතු කරගන්න අපිට විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඔව් සර්. අපිට පුළුවන් නේද ලස්සන දර්ශන තලයකට ළමයි වෙත්කම් ගිහිල්ලා ඒ පරිසරය විඳින්න සලස්වලා ළමයින්ට හැඟෙන විදිහට ඒ ඇසුරින් නිර්මාණ කරන්න සලස්වනක. ඔව් ඒකත් සාර්ථක තමයි. අපිට මුල් අදියරේදී පන්ති කාමරය තුළම මේක පටන් ගන්න පුළුවන්. ඒ කොහොමද සර්? අපි දරුවෙකුට ලස්සන පින්තූරයක් පෙන්වනවා. ඒ පින්තූරයෙන් එයා දකින දේවල්, එයාට ඒ ගැන හැඟෙන දේවල් නිර්මාණාත්මකව රචනා කරන්න අපි ඉඩකඩ සලසන්න ඕනේ. ළමයි හැමෝන්ට මේ චිත්‍රය පේනවද? මොනවද මේ චිත්‍රයේ ඔයගලන්ට පේන දේවල්? ටීචර් මාළු, මල, කොනෙක්, ගසක්, ඇට කිචි ළමේ. දැන් මේ පින්තූරින් ඇට කිත්ත කවුද? අයි ටීචර් ගල උඩ ඉඳගෙන ඉන්නේ. අන්න හොඳ අදහසක්. අපි දැන් හිතමු අපි ගිහින් ඉන්නේ ගල උඩට කියලා. ටීචර් අපිට කියන්නේ හිතින් ගිහින් ඒ ගල උඩ වාඩි වෙන්න කියලාද? හරියට හරි. ඔව්. අපි හිතින් මේ වගේ තැනකට ගිහිල්ලා බලමු. එතකොට අපිට නොයේක් දේවල් අහන්න පුළුවන්, දකින්න පුළුවන්, ආග්‍රහණය කරන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. අපි ඒවා ලයිස්තුගත කරමු. අන්න හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ නාසයට දැනෙන ගඳ සුවඳ වර්. හරිද? දැන් අපි මුලින්ම කරන්නේ අපිට දකින්න ලැබෙන දේවල් ලයිස්තුගත කරන එක. හරිද? දරුවෙකුගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අපි වර්ධනය කරන්න ඕනේ බොහොම සරල ආකාරයෙන්. ඒ කියන්නේ සර් අපි දරුවට නිදහසේ තමන්ට දැනෙන දේ ලියන්න සලස්වන්න ඕනේ කියන එක නේද? ඔව්. ආරම්භ කරන්න හොඳම විදිය ඒක තමයි. يعني දරුවෙකුගේ නිර්මාණශීලී හැකියාව ක්‍රමක්‍රමෙන් තමයි වර්ධනය කරන්න ඕනේ. දැන් මේ චිත්‍රයේ පේන දේවල් සේදම විස්තර කරන්න බලන්න. පේනන මාළු, පාවෙන දියරැලි, ගමන් කරන දියර, ඉගිලෙන කුරුල්ලන්, කළු ගල් තලාව, කුඩා කඳු පෙළියක්, පිපෙන මල්, බස් පෙළිය, මීහරක, ලස්සන කොකා, විශාල අට්ටාය. බොහොම හොඳයි. දැන් ඔයගොල්ලෝ හැමෝම මේ චිත්‍රයේ පේන දේවල් අද කිව්වා වගේම අපි හෙට මේ චිත්‍රය ආපහු බලලා අලුත් ක්‍රියාකාරකමක් කරනවා. කැමතිද? ඔව් ටීචර්. කැමතිය සුසන්න. හොඳයි. හැමෝම කැමතියි නේද? ඔයගලන්ට මේ චිත්‍රය මතකයිද? ඔව් ටීචර්. හරි. ඊ අපි මේ පින්තූරේ ඉන්නේ ඔයගලන් කියලා හිතාගෙන ලියපුව මතකද? ඔව් ටීචර්. හරි. දැන් මේ චිත්‍ර දිහා බලලා මේ චිත්‍රය බැලුවාම ඔයගලන්ට එන ශබ්ද මොනවද කියලා කියන්න. කුරුල්ලන්ගේ නාදය. හරකාගේ උඹෑ නාදය. ඔව්. අයිටිජ ගෙම්බක බග බග හඬ. අයිටිජ සුළඟේ හඬ. සුළඟේ හඬ. බොහොම හොඳයි. ටීචර් අට්ටාලේ ඉන්නගෙන කවි. ඔව්. මේ පේන අට්ටාලේ ඉන්න කෙනෙකුට කවි කියන්නත් පුළුවන් නේද? අපිට පුළුවන් පුංචි දෙයක් ගැන වුණත් විවිධ මාතෘකා ඔස්සේ නිර්මාණශීලීව රචනා කරන්න දරුවව උනන්දු කරවන්න. ඒ කියන්නේ සර් නිර්මාණශීලීව හිතන්න පොළඹවන්න අපි දරුවට මානසික නිදහසක් ලබා දෙන්න ඕනේ කියන එක නේද? ඔව්. හැබැයි අපි ඒක කරන්න ඕනේ දරුවගේ සිතිවිලි වලට බාධාවක් නොවන විදිහට.
දැන් ඔයාලා කියන්න බලන්න මේ වගේ ස්ථානයකදී අපිට දැනෙන දේවල් මොනවද? මල් වල සුවඳ, පළතුරු වල සුවඳ. බොහොම හරි. එතකොට කියන්න බලන්න මේ චිත්‍රයේ පේනා වගේ තැනකදී අපිට රස බලන්න ලැබෙන දේවල් මොනවද කියලා? ඉදුණු පළතුරු වල රස, සීතල වතුර රස. හරියට හරි. දැන් ඔය හැම එකක්ම ඔබලගේ සටහන් පොතේ සටහන් කරගන්න ඕන. හොඳයි ටීචර්. අපි හැම මොහොතෙම දරුවන්ගේ හැකියාව ගැන අගය කරන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ තව තවත් උනන්දු වෙන්නේ. ඒ වගේම අපි කරුණෝ සොයන්න ඕනේ පුළුල් පරාසයක් තුන. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ බොහොම සරල ආකාරයෙන්. සරල තැනකින් පටන් අරන් ක්‍රමෙන් සංකීර්ණ තැනකට යන එක නේද සර් හොඳ? ඔව්. ඒත් අපි යා යුතු ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දරුවන්ට නොතේරෙන සංකීර්ණ තැනකට ගෙනිච්චොත් අපි මුල සිතන් කරපු දේ අසාර්ථක වෙන්න පුළුවන්. මට තේරෙනවා සර්. මගේ පන්ති ළමයි හරිම දක්ෂයි නේද? අපි මෙච්චර දවසක් අපේ චිත්‍ර දිහා බලලා හොයාගත්ත තොරතුරු වලින් අපි නිර්මාණාත්මක වගන්ති හදමුද? අපි කැමති ටීචර්. කැමති නම් අපි මාතෘකාවක් හොයාගන්න ඕනේ. හිතන්න බලන්න එකක්. කෝ. මම ඔයක් ළඟ ගත කළ මොහොතක්, මම ගඟක් ළඟ ගත කළ මොහොතක්, මම වැලක් ළඟ ගත කළ මොහොතක්. හොඳයි. තමන් කැමති විදිහට මාතෘකාව වෙනස් කරගන්න පුළුවන්. ඒ මාතෘකාවට අදාළ වෙන විදිහට අපි ලයිස්තුගත කරන වචන ඇසුරෙන් ලස්සන වගන්තියක් කතන්දරයක් ඔය හැමෝම ලියන්න ඕනේ. හරිද? හෙට අපි අපේ චිත්‍රය ආශ්‍රේ ලස්සන කවියක් ලියනවා. කැමතිද? අපි ළමයින්ගේ නිර්මාණශීලී රචනය ක්‍රමයෙන් වර්ධනය වන බව අවබෝධ කරගන්න ඕනේ. ඔව් සර්. අවසාන වශයෙන් මම මේ චිත්‍රය ආශ්‍රිතව කවියක් ලියන්න කියලා ළමයින්ට කියනවා. බොහොම හොඳයි. ඒ වතුරේ ඉතිරිලා ඒ වතුරේ ඉතිරිලා
ළමයෙකු තුළ සැඟවිලා තිබෙන නිර්මාණශීලීත්වය ලිවීමේ හැකියාව මතු කරගන්න අපිට විවිධ ක්‍රියාමාර්ගයන් අනුගමනය කරන්න සිද්ධ වෙනවා. ඔව් සර්. අපිට පුළුවන් නේද ලස්සන දර්ශන තලයකට ළමයි වෙත්කම් ගිහිල්ලා ඒ පරිසරය විඳින්න සලස්වලා ළමයින්ට හැඟෙන විදිහට ඒ ඇසුරින් නිර්මාණ කරන්න සලස්වනක. ඔව් ඒකත් සාර්ථක තමයි. අපිට මුල් අදියරේදී පන්ති කාමරය තුළම මේක පටන් ගන්න පුළුවන්. ඒ කොහොමද සර්? අපි දරුවෙකුට ලස්සන පින්තූරයක් පෙන්වනවා. ඒ පින්තූරයෙන් එයා දකින දේවල්, එයාට ඒ ගැන හැඟෙන දේවල් නිර්මාණාත්මකව රචනා කරන්න අපි ඉඩකඩ සලසන්න ඕනේ. ළමයි හැමෝන්ට මේ චිත්‍රය පේනවද? මොනවද මේ චිත්‍රය ඔයගලන්ට පේන දේවල්? ටීච මාළු, මලා, කොනෙක්, ගසක්, ඇට කිචි ළමයෙක්. දැන් මේ පින්තූරින් ඉන්න ඇට කිත්ත කවුද? ඇයි ටීචර් ගල උඩ ඉඳගෙන ඉන්නේ? අන්න හොඳ අදහසක්. අපි දැන් හිතමු අපි ගිහින් ඉන්නේ ගල උඩට කියලා. ටීචර් අපිට කියන්නේ හිතින් ගිහින් ඒ ගල උඩ වාඩි වෙන්න කියලාද? හරියට හරි. ඔව්. අපි හිතින් ඒ වගේ තැනකට ගිහිල්ලා බලමු. එතකොට අපිට නොයේක් දේවල් අහන්න පුළුවන්, දකින්න පුළුවන්, ආග්‍රහණය කරන්න පුළුවන්, රස බලන්න පුළුවන්, ස්පර්ශ කරන්න පුළුවන්. අපි ඒවා ලයිස්තුගත කරමු. අන්න හොඳ ප්‍රශ්නයක්. ඒ කියන්නේ අපේ නාසයට දැනෙන ගඳ සුවඳ වර්. හරිද? දැන් අපි මුලින්ම කරන්නේ අපිට දකින්න ලැබෙන දේවල් ලයිස්තුගත කරන එක. හරිද? දරුවෙකුගේ නිර්මාණාත්මක ලිවීමේ හැකියාව අපි වර්ධනය කරන්න ඕනේ බොහොම සරල ආකාරයෙන්. ඒ කියන්නේ සර් අපි දරුවට නිදහසේ තමන්ට දැනෙන දේ ලියන්න සලස්වන්න ඕනේ කියන එක නේද? ඔව්. ආරම්භ කරන්න හොඳම විදිය ඒක තමයි. يعني දරුවෙකුගේ නිර්මාණශීලී හැකියාව ක්‍රමක්‍රමෙන් තමයි වර්ධනය කරන්න ඕනේ. දැන් මේ චිත්‍රේ පේන දේවල් සේදම විස්තර කරන්න බලන්න. පීනන මාළු, පාවෙන දියරැලි, ගමන් කරන දිය, ඉගිලෙන කුරුල්ලන්, පළුගල් තලාව, කුඩා කඳු පෙළියක්, පිපුන මල්, බස් පෙළිය, මීහරක, ලස්සන කොක, විශාල අට්ටාය. බොහොම හොඳයි. දැන් ඔයගොල්ලෝ හැමෝම මේ චිත්‍රේ පේන දේවල් අද කිව්වා වගේම අපි හෙට මේ චිත්‍රය ආපහු බලලා අලුත් ක්‍රියාකාරකමක් කරනවා. කැමතිද? ඔව් ටීචර්. කැමතිද අතුසන්න? බොහොම හොඳයි. හැමෝම කැමති නේද? ඔයගලන්ට මේ චිත්‍ර මතකයිද? ඔව් ටීචර්. හරි. ඊ අපි මේ පින්තූරේ ඉන්නේ ඔයගලන් කියලා හිතාගෙන ලියපුවා මතකද? ඔව් ටීචර්. හරි. දැන් මේ චිත්‍ර දිහා බලලා මේ චිත්‍රය බැලුවාම ඔයගලන්ට ඇහෙන ශබ්ද මොනවද කියලා කියන්න. කුරුල්ලන්ගේ නාදය. හරකාගේ උඹෑ නාදය. ඔව්. ඇයිටිජ ගෙම්බගේ බග බග හඬ. ඇයිටිජ සුළඟේ හඬ. සුළඟේ හඬ. බොහොම හොඳයි. ටීචර් අට්ටාලේ ඉන්නගෙන කවි. ඔව්. මේ පේන අට්ටාලේ ඉන්න කෙනෙකුට කවි කියන්නත් පුළුවන් නේද? අපිට පුළුවන් පුංචි දෙයක් ගැන වුණත් විවිධ මාතෘකා ඔස්සේ නිර්මාණශීලීව රචනා කරන්න දරුවව උනන්දු කරවන්න. ඒ කියන්නේ සර් නිර්මාණශීලීව හිතන්න පොළඹවන්න අපි දරුවට මානසික නිදහසක් ලබා දෙන්න ඕනේ කියන එක නේද? ඔව්. හැබැයි අපි ඒක කරන්න ඕනේ දරුවගේ සිතිවිලි වලට බාධාවක් නොවන විදිහට.
දැන් ඔයාලා කියන්න බලන්න මේ වගේ ස්ථානයකදී අපිට දැනෙන දේවල් මොනවද? මල් වල සුවඳ, පළතුරු වල සුවඳ. බොහොම හරි. එතකොට කියන්න බලන්න මේ චිත්‍රයේ පේනා වගේ තැනකදී අපිට රස බලන්න ලැබෙන දේවල් මොනවද කියලා? ඉදුණු පළතුරු වල රස, සීතල වතුර රස. හරියට හරි. දැන් ඔය හැම එකක්ම ඔබලගේ සටහන් පොතේ සටහන් කරගන්න ඕන. හොඳයි ටීචර්. අපි හැම මොහොතෙම දරුවන්ගේ හැකියාව ගැන අගය කරන්න ඕනේ. එතකොට තමයි ඒගොල්ලෝ තව තවත් උනන්දු වෙන්නේ. ඒ වගේම අපි කරුණෝ සොයන්න ඕනේ පුළුල් පරාසයක් තුළ. හැබැයි ඒක සිද්ධ වෙන්න ඕනේ බොහොම සරල ආකාරයෙන්. සරල තැනකින් පටන් අරන් ක්‍රමෙන් සංකීර්ණ තැනකට යන එක නේද සර් හොඳ? ඔව්. ඒත් අපි යා යුතු ප්‍රමාණය ගැන අවබෝධයක් තියෙන්න ඕනේ. මොකද දරුවන්ට නොතේරෙන සංකීර්ණ තැනකට ගෙනිච්චොත් අපි මුල සිතන් කරපු දේ අසාර්ථක වෙන්න පුළුවන්. මට තේරෙනවා සර්. මගේ පන්ති ළමයි හරිම දක්ෂයි නේද? අපි මෙච්චර දවසක් අපේ චිත්‍ර දිහා බලලා හොයාගත්ත තොරතුරු වලින් අපි නිර්මාණාත්මක වගන්ති හදමුද? අපි කැමතියි ටීචර්. කැමතිනම් අපි මාතෘකාවක් හොයාගන්න ඕනි. හිතන්න බලන්න එකක්. කොහොමද? මම ඔයක් ළඟ ගත කළ මොහොතක්, මම ගඟක් ළඟ ගත කළ මොහොතක්, මම වැලක් ළඟ ගත කළ මොහොතක්. හොඳයි. තමන් කැමති විදිහට මාතෘකාව වෙනස් කරගන්න පුළුවන්. ඒ මාතෘකාවට අදාළ වෙන විදිහට අපි ලයිස්තුගත කරන වචන ඇසුරෙන් ලස්සන වගන්තියක්, කතන්දරයක් ඔය හැමෝම ලියන්න ඕනේ. හරිද? හෙට අපි අපේ චිත්‍රය ආශ්‍රයේ ලස්සන කවියක් ලියනවා. කැමතිද? අපි ළමයින්ගේ නිර්මාණශීලී රචනය ක්‍රමයෙන් වර්ධනය වන බව අවබෝධ කරගන්න ඕනේ. ඔව් සර්. අවසාන වශයෙන් මම මේ චිත්‍රය ආශ්‍රිතව කවියක් ලියන්න කියලා ළමයින්ට කියනවා. බොහොම හොඳයි.